එල්ටීවීඑස්එල් නාලිකාවට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. යාළුවනේ, අද අපි කතා කරන්නේ ඩැක්ස්හුන් සුනකයන් පිළිබඳව. ලංකාවේ බොහොම ජනප්‍රිය සුනක වර්ගයක් තමයි ඩැක්ස්හුන්. ඒත් ගොඩක් දෙනෙක් මේගොල්ලන්ගේ නම වරද්දනවා. සමහරු ඩැෂ්හවුන්ඩ් කියනවා, සමහරු ඩැෂන් කියනවා. ඒ නම් වැරදි. ඇත්තටම මෙයාලගේ නම හැදුන ආකාරය අපි මුලින්ම සලකා බලමු. මෙයාලගේ උත්පත්ති සිද්ධ වුණේ ජර්මනි. ඒ රටේ ගොවිපළවලට හානි කරන බැජ නම් සත්වයෙක් ඉන්නවා. මේ සතා පොළවේ ගුල් හාරගෙන තමයි ජීවත් වෙන්නේ. මොවුන් දඩයම් කිරීමට ඒ රටේ අයට බැජලාගේ ගුල් ඇතුළෙන් රිංගාගෙන යන්න පුළුවන් කෙටි පාද සහිත නමුත් ශක්තිමත් සුනක වර්ගයක් අවශ්‍ය වෙනවා. එයම තමයි ඩැක්ෂුන් සුනකයන් නිර්මාණය වෙන්නේ. බැජලා දඩයම් කරන්න යොදාගත් නිසා බැජ ඩොග් යන තේරුම ඇතුළු තමයි මොවුන්ට නම යෙදෙන්නේ. ඒ කියන්නේ ජර්මානු භාෂාවෙන් බැජර්ට කියන්නේ ඩැක්ස් කියලා. බල්ලා එහෙම නැත්නම් ඩොග් කියන වචනෙට ජර්මානුවන් භාවිතා කරන්නේ හුන්ඩ් කියලා. හවුන්ඩ් නෙමෙයි, හුන්ඩ් කියන එක තමයි ජර්මානු වචනේ. ඒ අනුව තමයි බැජර් ඩොග් කියන තේරුම ඇතුළු ඩැක්ස් හුන්ඩ් කියන නම යොදන්නේ. In German this would normally be pronounced Dachs, which means badger, and Hund, which means dog. Dachs, Hund. Dachshund. ඉතින් යාළුවනේ, මේ සුනකයන් ශරීර ප්‍රමාණය අනුව කාණ්ඩ දෙකක් ඉන්නවා. ඒ තමයි ස්ටෑන්ඩර්ඩ් සහ මිනියේචර්. ස්ටෑන්ඩර්ඩ් ඩැක්ෂුන්ල සාමාන්‍යයෙන් කිලෝ 7-14 අතර බරක් හිමි කරගන්නවා උපරිමයෙන් වර්ධනය වුණාම. නමුත් මිනියේචර් ඩැක්ෂුන්ල කිලෝ 7ට වඩා අඩුයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් කුඩයි. මේට අමතරව ලොම්වල ස්වභාවය අනුවත් මොවුන් වෙනස් වෙනවා කාණ්ඩ තුනකට. කෙටි සිනිඳු ලොම් සහිත ඩැක්ෂුන්ලා ස්මූත් හෙයාඩ් ඩැක්ෂුන් කියලා වර්ග කරනවා. මොවුන් තමයි ඇත්තටම බහුලව දකින්න ලැබෙන්නේ. මේට අමතරව දිගු ලොම් සහිත ලොම් හෙයාඩ් කාණ්ඩයත් අද වෙනුවට ලංකාවේ ජනප්‍රියයි. ඒ වගේම තමයි යාළුවනේ ගොරෝසු රළු ලොම් සහිත වයර් හෙයාඩ් ඩැක්ෂුන් කියලා ප්‍රභේදයකුත් තියෙනවා. මේ ඔගලන්ට දකින්න ලැබෙන්නේ ඔවුන්. මෙම සුනකයන් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩා වුණාට බොහෝම නිර්භීත සුනක වර්ගයක්. නිවසට පැමිණෙන අමුත්තන්ට බුරන්න වගේම සමහර විට පහර දෙන්න උනත් පෙළඹෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මුරකාරයෙක් හැටියට උනත් යොදා ගන්න පුළුවන්. නමුත් සමාජශීලී කරලා ඇති කළොත් මොවුන් ඉතාම සුහදව ඉන්න සමත් වෙනවා ඕනම කෙනෙක් එක්ක. කුඩා දරුවන් එක්ක වගේම නිවසේ ඇති කරන වෙනත් සුරතල් සතුන් එක්ක වුණත් මොවුන් සමගියෙන් ජීවත් වෙන්න කැමතියි. ඒත් පවුලට අලුතින් එකතු වුණු කෙනෙක්ට වැඩි අවධානයක් දෙනවා වගේ, එහෙම නැත්නම් තමන්ට වෙනස්කමක් කරනවා වගේ දැනුම මෙයාලට ඉරිසියාව ඇති වෙන බව දකින්න ලැබෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ආදරය උපරිම බලාපොරොත්තු වෙන සුනක වර්ගයක් තමයි ඩැක්ෂුන් කියන්නේ. හැබැයි මෙයාලට පොඩි කාලේ ඉඳන්ම හරි දේ වැරදි දේ පෙන්නලා දීලා හදාගන්න එක වැදගත්. නැත්නම් ටිකක් අකීකරු වෙන්න පුළුවන්. සාමාන්‍ය ශරීර සෞඛ්‍ය අතින් ගත්තොත් මේගොල්ලෝ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඇත්තරම ලෙඩ රෝග හැදෙන්න තියෙන අවස්ථා අඩුයි. ඒත් කෙටි පාද සහිත නිසා කොඳුවට පෙළ ආශ්‍රිත ආබාධ එන්න පුළුවන්. ඒ හින්දා පමණට වඩා තරබාරු වෙන්න දෙන්නත් එපා. ඒ වගේම මෙයාලා වඩා ගන්නකොට මේ පෙන්වන විදිහට මෙයාලගේ කොන්දට සපෝට් එකක් ලැබෙන විදිහ, ඒ කියන්නේ ආධාරයක් ලැබෙන විදිහට තමයි උස්සන්න ඕනේ. නැත්තම් දීර්ඝකාලීනව මේක කරද්දී කොන්දේ ආබාධ එන්න පුළුවන්. ඒ හැරමුකොට මෙයාලා ඇත්තටම ඉතාම පහසුවෙන් නැති කරන්න පුළුවන් නිරෝගී සුනක වර්ගයක්. ඉස්සර කාලේ බැජවල ගඩයම් කරද්දි පොළව හාරලා පුරුද්දක් තියෙන නිසා තාමත් ඇත්තටම මේගොල්ලන්ට ඒ පුරුද්ද තියෙනවා. ඒ හින්දා දැනුත් නිතරම මේගොල්ලෝ ගෙදර මිදුලේ වලවල් හාරන්න පෙළඹෙනවා එහෙම දකින්න පුළුවන්. ඒ වගේම තමයි නිවසේ ඇති නොකරන වෙනත් කුඩා සතුන්, ඒ කියන්නේ ලේනු මීයෝ වගේ සතු දැක්කොත් දඩයම් කරන්න පන්නන්න එහෙම මේගොල්ලන්ගේ පුරුද්දක් තියෙනවා. ඒක මේගොල්ලන්ගේ පරම්පරාගත පුරුද්දක්. නමුත් පොඩි කාලේ ඉඳන් හරියට පුරුදු පුහුණු කළොත් ඒ ගතිගුණ වළක්වා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ, තවත් මෙවැනිම වැඩසටහනකින් අපි ළඟදීම හමු වෙනවා. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස්, යෝජනා සහ ගැටලු අපිට කමෙන්ට් කරන්න.